සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ධර්මය දානියක් හැටියට අද දවසේදී මේ සිද්ධ කරන්නට දෙන්නේ වලගෙදර මානන්වත් පදිංචි ජයසිරි පියසිරි ජයසිංහ මහත්මයා සහ එම මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් තමයි මේ උතුම් ධර්ම දානීය සිද්ධ කරන්නට දෙන්නේ. පින්වතුනි ධර්මයක් ලෝකෙට දන් දෙනවා කියලා අපි අද සමාජය තුළ ගොඩාක් කටයුතු කරනවා. ධර්මය කියන කාරණාව සැබෑවටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ජීවිතයේ සැබෑම සත්‍ය කියන කාරණාවක් වෙන්නම ඕනේ සැබෑම ධර්ම දානීය කියන කාරණාව සිද්ධ වෙන්න. එහෙම නැත්නම් පින්වතුනි අපි මොනවා හරි ටිකක් කියලා දෙයි ඒකත් වටිනවා නැත්නම් නැහැ. හැබැයි සැබෑම බුදුරන් වහන්සේගේ ධර්මය දන් දුන්නා කියන කාරණාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉස්සල්ලාම දැනගන්නට ඕනේ මොකද්ද සැබෑම ධර්මය කියලා කියන්නේ. සැබෑම බුදුරන් වහන්සේ වදාරපු ධර්මය කියන්නේ මොකක්ද? දන් දීම කියන කාරණාවකදී අපට මහත්ඵල මහානිසංස වෙන්නේ තව කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ නිවැරදි නිර්වෘල් ධර්මය අහන්න තව කෙනෙකුට සැලැස්වීම. ඒ නිවැරදි නිර්වෘල් ධර්මය තමයි ඒකාන්ත නිබ්බිදාව විරාගය නිරෝධය උපසමය අභිඥාය සම්බෝධයය පිණිස පවතින නිවීම පිණිස පවතින ධර්මය. මෙන්න මේක බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා සත්තු සාසන කියන සූත්‍ර දේශනාවේදී උපාලි ස්වාමීන් වහන්සේට පෙන්වන්නේ. ඒ කියන්නේ උපාලි ස්වාමීන් වහන්සේ දන්න ධර්මයේ බලන්නකෝ ඒ කියන කරුණ. ඒ කියන්නේ උපාලි ස්වාමීන් වහන්සේ දන්න ධර්මය ඒකාන්ත නිබ්බිදා විරාගය නිරෝධය උපස අභිඥාය සම්බෝධය නිබ්බාන පිණිස පවතිනවන අන්න ඒකයි සාස්තු සාසනය. සාස්තුන් වහන්සේගේ ධර්මය. ඒ වගේම තමයි බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා මහා ශූන්‍යත සූත්‍රයේදී යම් කිසි කෙනෙකුට කල්යාණ මිත්‍රේ නොවන සබ්‍රාහ්මචාරීන් වහන්සේ නමක් ඇසුරු කළ යුත්තේ ශාස්ත්‍රුන් වහන්සේ හෝ නොවන සබ්‍රාහ්මචාරීන් වහන්සේ නමක් ඇසුරු කළ යුත්තේ ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධ උපසම අභිඥාය පිණිස පවතිනා වූ කතාවන් කිරීමට. එතන කතාවන් 10ක් තියෙනවා. හැබැයි ඒකෙත් එතකොට පෙන්වන්නේ මොකද්ද? ඒකාන්ත වශයෙන්ම නිබ්බිදා විරාග නිරෝධ උපසම අභිඥා සම්බෝධහය කියන මෙන්න මේ කාරණාව පිණිස පවතින දේවල්. එහෙම දේවල් නොවෙනදී සැබෑම බුද්ධ වචනේ බවට පත් වෙන්නේ නැහැ. ඒ තමයි පින්වතුනි මේ
දන්දීමක් සඳහා ඉදිරිපත් කළ යුතු ධර්මය තුළදී කිසිදු විදිහකින් ඒ ඉස්මතු කරන ධර්මය තුළින් තමන්ට ලැගගැනීමක් තමන්ට ලැගගෙන ඉඳීමක් කියන කාරණාවක් සිදු නොවෙන දෙයක් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි ඇලීමක් කියන කාරණාවක් කිසිදු විදිහකින් සිදු නොවීමක් වෙන්නට ඕනේ. ඇලීම කියන කරුණු තුනක් විස්තර කරනවා, කාම රූප අරූප කියලා. කිසිම විදිහකින් ඇලීමක් කියන කාරණාව සිදු නොවීමක් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි නිවීම කියන කාරණාව අර්ථානිත වෙන්නට ඕනේ. නිරෝධය කියන කාරණාව අර්ථානිත වෙන්නට ඕනේ. අවබෝධය කියන කාරණාව අර්ථාන්විත වෙන්නට ඕනේ. මෙන්න මේ කාරණා සිද්ධ වෙන විදිහට ධර්මයක් ඉදිරිපත් වෙනකොට ඒ ඉදිරිපත් වෙන ධර්මයේදී ඔහු ඒක ශ්‍රවණය කරද්දී ඒ ශ්‍රවණය කිරීමේදී ඒ කෙනාට කිසිදු විදිහකින් ලැබ ගැනීමකට, රිංගා ගැනීමකට, ඇලීමකට හේතු වෙන්නේ නැති නිරෝධයක්, නිවීමක් ඉස්මතු වෙනවා නම් අන්නේ ධර්මයේ තමයි සැබෑම බුද්ධ වචනේ වෙන්නේ. එතකොට අපි යම් කිසි කෙනෙක් ගුරුවරයෙක්, කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කළ යුත්තේ කතාව දස, දැන් ඒ කතා 10ක් තියෙනවා. ඒකට කියන දස කතාව කියලා. එතකොට කතාවක් දැන් අපි කවුරු හරි ඇසුරු කරන්නේ සාකච්ඡාවකටනේ, කතාවකටනේ. එතකොට ඒ ගුරුවරයෙක්, ඒ සබ්‍රාහ්මචාරින් වහන්සේ නමක් ඇසුරු කළ යුත්තේ කතා 10ක් සඳහා. ඒ තමයි දස කතාව. එතකොට හැබැයි ඒ කතා 10ත් අර විදිහම වුණා. කිසිදු විදියකින් ලැබ ගැනීමක්, ඒ කියන්නේ ලැබ ගැනීමක් කියලා කියන්නේ පින්වතුනි මේ බුදුරන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ වටිනාම දේ බවට පත් වෙන්නේ, අන්‍යයයට විශේෂ නොවන දෙයක් බවට පත් වෙන්නේ සක්කාය දිට්ඨිය නැත්තම් සක්කාය සුඛියත්ව දැක්ම නැත්තම් සුඛියත්වය දැක්ම ඇති තැන තමයි සුඛියත්වය තියෙන්නේ. මෙන්න මේක දුරු කරන විදිහ වැඩපිළිවෙලක් තමයි බුදුරන් වහන්සේගේ ධර්ම. අන්‍ය ලෝකයේ සියලු දෙනාම පෙන්නන විමුක්තිය හොයන වැඩපිළිවෙල තුළ තියෙන්නේ තමන්ට ආවේනික වූ, ඒ කියන්නේ තමන් ඉන්නවා තමන්ට ආවේනික වෙන මොනවා හරි දැක්මක ඉන්න පුළුවන්. හැබැයි ඒක සාන්තයි, ඒක ප්‍රණීතයි. ඒ කියන්නේ තමන් දැන් අපි හිතමු මෙහෙම, දැන් අපි ගොඩක් වෙලාවට අපට තේරෙන්නේ නැති කරුණ තමයි අපි මේ සියුම් අහුවෙලා යන විදිහ. ගොරෝසු අහුවෙන දේවල් නම් අපට තේරෙනවා. නමුත් සියුම් අපි අහුවෙලා යන සමහර කරුණු තේරෙන්නේ නැහැ. අපි යම් කිසි විදිහක කටයුත්තක් එක්ක, ඒ කියන්නේ ධර්මපරියායක් කතා කරන තැනදී නැත්නම් හිතන තැනදී ඒ හිතන කතා කරන දේත් එක්ක අපට හරි කියලා, අපට හොඳයි කියලා ලැබ ගැනීමක් එනවනම් එතන පින්වතුනි තියෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨියමයි. තමන්මයි ඉන්නේ. ඒක හරි කියලා, ඒක හොඳයි කියලා හම්බුනේ කාටද? තමන්ට නේද? ඒක හරි කියලා, ඒක හොඳයි කියලා හම්බුනේ තමන්ට. බුදුරන් වහන්සේ පෙන්වන ධර්මයේ තුල තියෙන තනිකරම ඈතර වීම. ඒතකොට ඈතර වීම කියන කාරණාවේදී තමන්ට නිගමනයක් දෙන විදිහ දෙයක් නැහැ. තමන් මොන විදිහකට හිතන්න ගියත්, මොන විදිහකට කල්පනා කරන්න ගියත් ඒ හිතන කල්පනා කරන කාරණා ඔස්සේ තියෙන්නේ ලැගගන්න, පිහිටන්න, ඒ කියන්නේ ඉන්න පුළුවන් බවක් නෙමෙයි, වාසය කරන්න පුළුවන් බවක් නෙමෙයි. ඔය කියපු කියමන තුලම කියවිලා නැද්ද? ඒ කියන්නේ පත්තු වෙන්නේ නැහැ කියලා. යමක් ප්‍රකට වෙන්නේ පත්තු, ඒ කියන්නේ දැල්වීමක් නැහැ. කිසිදු විදිහකින් තමන්ගේ කෝණයක නිවැරදි කියලා, මේක මෙහෙමයි කියලා ලැග ගන්න පුළුවන් දෙයක් එන්නේ නැහැ. හැබැයි අපි හිතමුකෝ මෙහෙම ඔන සමහර අය ඉන්නවා, හරි අපි කිසි දෙයක් අල්ලගන්නේ නැහැ. කිසි දෙයක් අල්ලගන්නේ නැහැ. මේ සියල්ලන් එක්කම මම කියන දෙයක් ඊදෙන්නේ නැහැ. මේ කිසි දෙයක් අල්ලගන්න ඕන විදියට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ කියන කාරණාව අල්ලගෙන නැද්ද? ඒක අල්ලගෙන නේද? මේ කිසිම දෙයක් අල්ලගන්නද මේ තියෙන්නේ? මේ කිසිම කාරණාවක් තුළ මම කියලා දෙයක් නැහැ. දැන් අපි තුම් කතා කරන ක්‍රමේනොත් අන්න එයාට හම්බ වෙනවා අල්ල නොගන්නා බවක්, එකතු නොවන්නා බවක්. දැන් විග්‍රහයක් Tamanට හම්බෙනවා කියන්නේ ඒක නෙමෙයිද? විග්‍රහයක් Tamanට හම්බෙනවා කියන්නේ අල්ල නොගන්නා බවක්, එකතු නොවන්නා බවක් Tamanට හම්බෙලා. දැන් එතන ඒ විග්‍රහය තුළ මම නැද්ද? ඒ තුළ මම ඉන්නවා.
ඔන්න ඔය විදිහට පින්වතුනි අතීතයේ ශ්‍රමණවරු විමුක්ති හෙව්වා. අතීතයේ ශ්‍රමණවරු විමුක්ති ප්‍රතිපදා කළා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ අයට සැබෑවටම විමුක්ති වෙන්න බැරි වුණා. ඇයි විමුක්ති වෙන්න බැරි වුණේ? මෙන්න මේක තමයි තේරුම් ගන්න බැරි වුණේ. බුදුරන් වහන්සේ පෙන්වා දීලා තියෙන ධර්මය මේ ලෝකයේ කිසිදු කෙනෙකුට කිසිදු ආකාරයකින් ගෝචර වෙන දෙයක් නෙමෙයි. මේ ලෝකයේ බුදුරන් වහන්සේ වෙන්නපු ධර්මයේ ගෝචර වෙන්නේ නැත්නම් ධර්මයට යමු වෙන්න පුළුවන් එකම එක කොටසයකට විතරයි. මේ ලෝකයේ ධර්මයේ ගෝචර වෙන්නේ ධර්මයට යමු වෙන්න පුළුවන් එකම එක කොටසයකට විතරයි. ඒ තමයි ප්‍රඥාවන්තය. ප්‍රඥාවන්ත ගුණවත් සත්පුරුෂ මෙන්න මේ සියල්ලක්ම ඉස්මතු වෙන අයට පමණයි ඒ බුදුරන් වහන්සේගේ ධර්මයට යොමු වෙන්න පුළුවන්. එහෙම නැතුව පින්වතුනි සමාජයක් හැටියට අපි කොච්චර කතා කරත් සැබෑම බුදුරන් වහන්සේගේ ධර්මයට යොමු වෙන්න බෑ. විමුක්තියක් හොයයි ලෝකේ. ප්‍රතිපදාවක් කරයි. හැබැයි බුදුරන් වහන්සේගේ ධර්මයට යොමු වෙන්න බෑ. ඒ බුදුරන් වහන්සේගේ ධර්මයට සැබෑවටම යොමු වෙන්නට නම් අපි තුල ඒ හිතන ගතිය, විචක්ෂණ සීලී ගතිය, ප්‍රඥාව, ගුණවත් භාවය, සත්පුරුෂ භාවය, කීකරුකම, දැඩි නැතිකම, මාන්න නැතිකම මේ සියල්ලක්ම. හැබැයි එකක් තියෙනවා නම් ඒ ඔක්කොම තියෙනවා. අන්න ඒකයි විශේෂත්වය. ප්‍රඥාව තියෙනවා නම් කීකරු භාවය, දැඩි නැතිකම, මාන්න නැතිකම මේ සියල්ලක්ම තියෙනවා. මොකද මේක අවශ්‍ය වෙන්නේ. මම ඔබට පැහැදිලි කරලා දෙන්නම් ප්‍රඥාව කියන්නේ මොකක්ද කියන කාරණාව. ඒක ප්‍රඥාව කියන්නේ මොකක්ද කියන කාරණාව අපට හරියට වටහා ගන්න පුළුවන්කම ලැබුණොත් එයා කිසිදු විදිහකින් තමන්ට කුමන හෝ දෙයක ඇත්තක් කියලා යමක් හම්බෙන දෙයක läග ගන්න විදිහ හිතීමේ රටාවක් නැහැ. අන ප්‍රඥාවන්ත කෙනාගේ ලක්ෂණේ තමන්ට යමක් ඇත්තයි කියලා හම්බෙන විදිහ හිතීමේ රටාවක් නැහැ. එයාගේ හිතීමේ රටාව තියෙන්නෙම තමන්ට යමක් හම්බෙන විදිහේ එක නෙවෙයි. මොකද මේ ලෝකේ තමන්ට යමක් හම්බෙන විදිහේ ඒ විදිහට හිතන්න හිතීම උපරිම කෙනාට නැහැ. හිතීමේ ශක්තිය උපරිම තියෙන කෙනාට යමක් හම්බ වෙන විදිහ, යමක තමන් läග ගන්න ඕන විදිහ හිතන ශෛලියක් නැහැ. එතකොට එහෙම නැති කෙනෙක් කියන්නේ යමක läග ගන්න නැති කෙනෙක්. මේකට කියනවා ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං. ඒ කියන්නේ මෙයම ඇත්තයි, මේකම තමයි ඇත්ත කියන කාරණාවට කොටු වෙන ගතියක් ප්‍රඥාවන්තයාගේ නෑ. එයාගේ හැම වෙලෙම මේ ගතිය නැති නිසා මොකද වෙන්නේ? අන්න බුදුරන් වහන්සේගේ ධර්මයක් ඇහෙන තැනදී එයාද මොකක් නිගමනයක් දෙන්නේ නැහැ. දැන් මම ඔබට ඉස්සල පැහැදිලි කරලා දුන්නේ මෙතන ඇලෙන්නේ නැහැ කිසි දෙයක් ඒක. දැන් නිගමනයක්ද නැද්ද? මම කියලා දෙයක් මෙතන නැහැ. අල්ලගන්න දෙයක් නැහැ. නිගමනයක්ද නැද්ද? දැන් ඒක ඇත්තද නැද්ද? ඒක ඇත්ත. ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං. දැන් යමක කොටු වුණා නේද? යමක කොටු වුණා. ඊළඟට අපි හිතමු දැන් මෙන්න මේක තමයි ධර්මය. හරි, දැන් මේක දැන් ධර්මයයි කියලා අපට ඒකත් අපට ඉදමේව සත්‍යං කියන්න වෙලා නේ. ධර්මය කියන කාරණාව එක්ක අපට යන්න තියෙන්නේ ප්‍රතිපදාවක් වෙන්න. නමුත් අපි ඒකත් ඉදමේව සත්‍යං කියන කාරණාවක් එක්ක කොටු වෙන්න ගියොත් එතනත් අපි ආයෙ තවරාමකට කොටු වෙනවා. දැන් ඒක මනින්නෙක් ඉන්නවා, මැනපු කෙනෙක් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ඊතර වීමක් නැහැ. අන්න අර විදිහේ හිතීමේ ගතියක් තියෙන කෙනාට විතරයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ කෙනාගේ ස්වභාවය ප්‍රඥාව හරියට ඇතිවීමගෙන යන වැඩපිළිවෙළක් තියෙන කෙනාගේ ස්වභාවය ප්‍රතිපදාව ඉස්මතු වෙන එකද නැද්ද? දැන් එයාට හොඳට හිතලා බලන්නකෝ. ඒ කෙනාට කිසිදු කාරණාවක් මෙය ඇත්තයි මේක තමයි හරි කියලා තමන්ගේ රාමුව එක්ක තමන් කල්පනා කරන ක්‍රමයක ගන්න නැත්තම් මේම ඇත්තයි කියලා ගන්න විදියක් එයාගේ ඉස්මතු වෙන්නේ නැත්තම් එතකොට එයාට එහෙනම් අඩුමතරමේ ප්‍රඥාව කියලා හරි දෙයක් läග ගන්න තියෙද? මේක තමයි නිවැරදි ප්‍රඥාව නෑ. සිදුවෙන කාරණාව තමයි ඊතරවන වැඩපිළිවෙල ඉස්මතු වෙන එක. අන්න භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා ඥානවත්තු සූත්‍රයේදී මේ ප්‍රඥාව කියන කාරණාව කය ධම්ම වය ධම්ම වශයෙන් ඥානියක් තියෙන. ප්‍රඥාව කියන කාරණාවක් මෙන්න මේකයි කියලා ප්‍රඥාව කියන එකටවත් තැනක් දීලා නැහැ.
ඒක මනින්න කවද ප්‍රඥාව කියලා. ආයි අපි මේ දැන් ප්‍රඥාව කියලා කිව්වොත් මේක හරි හොඳයි නේ. ප්‍රඥාව කියන්නේ හොඳ. දැන් ඒ කියන්නේ හොඳ කියන්නේ ඒකමනේ දැත්ත. ඒකමනේ වටින්නේ. ඒතර ඉදමේව සත්‍යං එහෙම ඇත්තයි කියලා දැක්ගෙන කොහෙන් ගියත් අපට තියෙනවා අපි හරියට හිතන ගතිය අපි තුල නැත්තම් මොකක හරි අපි අපට කොටු වෙච්ච රාමුක läග ගන්නවා. හැබැයි අපට කොටු වෙන රාමුව වෙනස් වෙනවා. දැන් අද අපි ධර්මයේ හැසිරෙනවා කියලා ගොඩක් අය හිතන් හිටියට අර සමාජයේ තියෙන විෂමත්වයෙන් තොරව අපි හොඳෝ දෙයක ඉන්නවනේ. ඒ නිසා අපි හිතන් ඉන්නවා ධර්මයේ හැසිරෙනවා කියලා. ඔව් ලෝක ධර්ම ස්වභාවයක හැසිරෙනවා වටින දෙයක. හැබැයි බුදුරන් වහන්සේ පෙන්වන ධර්මයේ හැසිරෙන්නේ නැහැ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයන් හරි මොනවානි දුස්සීලකමක් එක්ක කරමින් ඒකට කොටු වෙලා යා ඉන්නවා. දැන් ඊ තමන්ට හරි කියන පදනමක් එක්ක නේද යා ඉන්නේ. සමාජයේ පැත්තෙන් වැරදි. හැබැයි තමන්ට තමන් ඒක හොඳයි කියලා බහැගෙන ඉන්නවා. ඊළඟට යම් කිසි කෙනෙක් ඉන්නවා ඉව කරන්නේ නැහැ. හොඳවට සීල ගුණ දානකමින් බණ භාවනා කරමින් අපි හිතමු දන් පෑන් දෙමින් ඒකයි එක කොටු වෙලා ඉන්නවා. දැන් එයා ඒකයි එක කොටු වෙලා නැද්ද? එයා ඒක එක කොටු වෙලා. තව කෙනෙක් ඉන්න හොඳවට ධර්මයේ ඉගෙන ගන්නවා කියලා ධර්මයත් ඉගෙනගෙන ධර්ම සාකච්ඡාත් කරමින් ඊළඟට බණ භාවනා කරනවා කියලා කරමින් ඒක හරියි කියලා ඒකට තමන්ට ආවෙනික කොටු වීමක් තියෙනවා. දැන් මේ තුන්දෙනාගේම කොටු වීමේ වර්ග තුනක් වුණාට තුන්දෙනාම කොටු වෙලාද නැද්ද? තුන්දෙනාම කොටු වෙලා. එක්කෙනෙක් දුස්සීලකමත් එක කොටු වෙලා. තව එක්කෙනෙක් සාමාන්‍ය සමාජය තුළ වටිනා කියන සිල්වත් භාවයයි, ගුණවත් භාවයයි, දන් දීම ආදී ගුණධර්ම පිරීමයි කියන එකත් එක කොටු වෙලා. තව කෙනෙක් ධර්මය ඉගෙන ගන්නවා, ධර්ම සාකච්ඡා කරනවා, දැන් මේ ධර්මයේ තමයි වටිනාම දේ කියලා එකකින් කොටු වෙලා. හැබැයි ධර්මයේ කියන කාරණාව අපි වචනකින් විතරයි ධර්මයේ කියන්නේ. අපි මේ ඉගෙන ඒකට කියන්නේ වෙන ඇතනම ශ්‍රුතය කියලා. ඒ ශ්‍රුතය කියන්නේ අපි මේ අහලා දරාගත්ත දෙය. ඒක සාකච්ඡා කරනවා, ඒක ඉගෙන ගන්නවා කියන එකට කොටු වෙලා. දැන් මේ තුන් දෙනාටම තම තමන්ට ආවේනික රාමු තුනක් තියෙනවා නේ. තුන් දෙනාගෙම තමන්ට ඒ කියන්නේ කවුරු මොන විදිහට කතා කරත් තුන් දෙනාටම ගිහින් තියෙනවා තමන්ගේ ඉන්න තැන ඇත්තයි කියලා. හරි කියලා. වටිනවා කියලා. හැබැයි පිටට පේන කරුණු ටික වෙනස් වුණාට තුන් දෙනායි කොටු වෙච්ච ගතිය වෙනස් වෙලා නැහෙනි. කිසිදු විදියකින් වෙනස් වෙලා නැහැ. එහෙනම් අපි ධර්මයේ ඉගෙන ගන්නකොට සැබෑවටම විය යුත්තේ ඔය කොටු වෙච්ච ගතියකට ඉඩක් නොවන වැඩපිළිවෙලක් එන්න ඕන කියන එකනේ. එහෙම වුණොත් විතරයි බුදුරයන් වහන්සේගේ ධර්මයක් ඉගෙන ගත්තා කියන කාරණාවේ අර්ථය සිද්ධ වෙන්නේ. නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි පින්වතුනි අර හිතීමේ ගතිය උපරිම තියෙන කෙනා හැම වෙලෙම හිතන්න යමක් හොයන කෙනා ඒ කෙනාට බුදුරයන් වහන්සේ දෙන ධර්මයේ ස්වභාවය තමයි එයාට හිතන්න ඕන වෙන විදිහේ කරුණක් කියලා දෙනවා. ඒ වගේම තමයි හැබැයි එයාට ඇත්තයි කියලා හම්බ වෙන විදිහේ කරුණක් නෙමෙයි. දැන් හිතන්න ඕන විදිහ කියලා කියන්නේ මම දැන් ඔබගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් ඔබට යම් කිසි විදිහකින් මේ මම කතා කරන කාරණාව සද්දයක් ඇටියට ඇහෙනවා. දැන් මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ඔබට දැන් මේ සද්දය කියන කාරණාවක් ඇහිීම කියන කාරණාව යෙදිලා තියෙනව නේද? දැන් මම ඔය කාරණා ඇහුවට පස්සේ මම අහනවා හරි ඒ සද්දේ යෙදීම කියන කාරණාව මොකක්ද කියලා මම ප්‍රශ්නයක් අහනවා. දැන් මම අහන්නේ නැහැ මේ විදිහට. ඒ කියන්නේ දැන් මම ඇහුවොත් එහෙම පිටින් සද්දයක් තියෙනවා ඔයාට ඒක ඇහෙනව නේද කියලා මං ඇහුවොත් පිටින් සද්දයක් තියෙනවා ඔයාට ඒක ඇහෙනව නේද මෙන්න මේ කාරණාව මම ඇහුවොත් එහෙම මම මේ මං ඒ අහලා තියෙන කාරණාව ලෝකේ ඉන්න කෙනෙකුට ඒකම ඇත්තයි කියලා කොටු කරගන්න පුළුවන් රාමුවක දැන් ලෝකයට ඒක නෙමෙයි දැහෙන්නේ මම ඉන්නවා මට දෙයක් ඇහෙනවා දැන් හිතන දෙයක් නැහැ නේද? හරිනේ ඒක. ඒ කාරණාව හරියටම හරි. හැබැයි දැන් ඔබ හිතලා තියෙනවා නම් හරි ඒ මට ඇහෙනවා කියන්නේ මොකද්ද? ඒ ඇහිීම මොනවද කියලා මේ යම් කිසි හිතීම් මට්ටමක් ගොඩනගලා තිබ්බනම් ඔබට කිසිම විදිහකින් ඉන්න මට යමක් ඇහෙනවා කියන මෙන්න මේ කරුණ දෙකට යන්නේ නැහැ. ඉන්න මට යමක් ඇහෙනවා කියන තියෙන දේ ඇහෙනවා. ඉන්න මට තියෙන දේ ඇහෙනවා. ඔන්න ඔතෙන්ද යන්නේ නැහැ. හැබැයි ලෝකයට ඕක විශේෂයි. ඕක ඇත්තක්. දැන් සිදුවෙන්නේ ඒක. බුදුරයන් වහන්සේ දෙන ධර්මය
මේ සිදුවෙන කාරණාව මේ දේ තහවුරු වෙන්නේ මේ දේ ඇත්තක් නෙමෙයිනේ මේ දේ තහවුරු වෙන්නේ නැති වෙන්න හිතන්න යමක් කිස්මතු වෙන විදිහට සද්දයක් ඊදුනනේ ඇහිීමක් ඊදුනා ම දැන් ඔන්න මං අහනවා මේ ඇහිීම කියන්නේ මොකක්ද දැන් ඔබට ඇහුණ කියන එක විග්‍රහ කරලා දෙන්න මෙන්න මේ කාරණාව ඇහුවාට පස්සේ ඔබට තියෙනවා ඔබ හිතන කෙනෙක් නම් මොකද්ද ඇහුණ කියන්නේ දැන් මං අහන්නේ ඇහුණ කියන්නේ මොකද්ද කියලා මෙන්න මේ ඇහුණ කියන්නේ මොකද්ද කියලා හිතන්න පෙළඹෙනවා කල්පනා කරන්න පෙළඹෙනවා මෙන්න මේක හිතන්න කල්පනා කරන්න පෙළඹෙන කරුණක් තමයි මම දෙන කාරණාව එක්ක ඉස්මතු විය යුත්තේ දැන් ඔන්න හිතලා බලන්න හැබැයි මේක හොඳට තේරුම් ගන්නට ඕනේ හිතපු කෙනෙකුටයි මේ කාරණාව වැදගත් වෙන්නේ ඒ කියන්නේ ජීවිතය ගැන හිතලා මං අර මුලින්ම කිව්වේ මේ ධර්මයේ වැදගත් වෙන්නේ එක්කෙනෙකුට කවුද ප්‍රඥාවන්තයා එහෙනම් ජීවිතය ගැන හිතලා තියෙන්නට ඕනේ එවැනි කෙනෙකුගෙන් මං අහන්නේ ඔබට දැන් සද්දයක් කියදෙනවා නේද දැන් මේක ඇහුවට පස්සේ ඔව් සද්දයක් කියදෙනවා හරි මොකද්ද දැන් මේ සද්දේ කියදෙනවා කියන්නේ කියලා දැන් ඔන්න මම මොනවද කියලා දෙන්න යනවා දැන් ඔබට කිසිදු විදිහකින් මේක ප්‍රතික්ෂේප කරන්න බෑනේ ඔබේ ඔබට යෙදෙන කාරණාවක් පැහැදිලි කරන්නේ ඔබට යෙදෙන කාරණාවක් පැහැදිලි කරාට ඔබට ඒ කරුණේක සද්දයක් කියදුනා කියන්නේ මොකක්ද ඒක ඔබට ලැබීමක් වෙලා නැහැ මෙන්න මේකයි මේ කියන්නේ කියලා දැන් මේක අපිට මේ පුටුව පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ අපට මේ කියන්න පුළුවන් එකක් වෙලා නැහැ විග්‍රහ කරන්න පුළුවන් එකක් වෙලා නැහැ දැන් ඔබගේ පැත්තෙන් ඒක විග්‍රහ කරන්න බැරි වෙනකොට මොකද කරන්නේ මම කියන දේ අහගෙන ඉන්න නැමෙනවනේ මම කියන දේ එක්ක තමයි දැන් හිතන්නේ දැන් නැවත පෙරලා ඇතුළෙන්ම යමු වෙනව මොකද්ද තමන්ගේ පැත්තෙන් විග්‍රහයක් එන්නේ නැහැ අන්න මෙන්න මේ කාරණාවට කියනවා කල්යාණ මිත්‍රයාට අනුගත වීම කියලා මේ මුළුමහත් ධර්මයේම තියෙන්නේ ඔන්න ඔතන දැන් ඔබට නිගමනයක් එනවද දැන් ඔන්න ඇලීමක් නම් මල් ළඟ නැහැ දැන් ඔන්න මම කියලා දෙයක්වත් නැහැ. දැන් මේ ධර්මයේ මෙන්න මේ දේ නිවැරදි මෙන්න මේ දේ හරි මෙන්න මේ දේ වැරදි කියලා එහෙම හිකුත් නැහැ. දැන් බලන්න ඇත්තක් ඔස්සේ සත්‍යයක් කෙනෙක් කියනකොට ඒක මොකද්ද කියලා හොයාගෙන යනකොට ඔබට නිගමනයක් තියෙනවද? ඔබට කොටු වෙන්න එකක් තියෙනවද? නැහැ. ඔන්න ඔය කාරණාව තමයි එතරවීම කියන කාරණාව ප්‍රතිපදාත්මකවම ප්‍රායෝගිකවම සිදුවෙන විදිහ. එහෙනම් ওই විදිහේ ධර්මයක් අපට ඇහෙන්නුනේ. ওই විදිහේ ධර්මයක් ඇහෙන්නේ නැතුව අපි මේ පංච පාදනස්කන්ධේ පටිසමුප්පාදයේ මේ හැම දෙයක්ම අපට මොන විදිහකට ඇහුණත් මොන විදිහට විග්‍රහ කරලා අපට තේරුම් ගන්න පුළුවන්කම ලැබුණත් අපි ඒක ඔස්සේ මොන විදිහයකට හරි රිංගගෙන හිටියත් ඒ සියල්ලක්ම අපි තම තමන්ට කොටු වෙච්ච රාමුවකට අයිති. බුදුරන් වහන්සේ පෙන්නන අර්ථානිත භාවය වෙන්නේ නැහැ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ නැහැ. සක්කාය කියන එක නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධ වූපසමීපිනිස පවතින එකක් නෙමෙයි. ඒකාන්ත නිබ්බිදා විරාග වූපසමීපිනිස පවතීම කියන කාරණාව සැබෑවටම අර්ථානිත වෙන්නේ කියන කෙනා නිසාම නෙවෙයි. අහන කෙනත් ඒකට අදාළයි. දැන් අද අපි හිතාගෙන ඉන්නේ පොතේ තිබ්බොත් ධර්මය හරි. එතෙන් අපි සීමා වෙලා ඉන්නවා. ඉතින් පොතේ තිබ්බොත් හරනම් පොතනි අවබෝධ කරන්නේ නේ. නේද? පොතේ තිබ්බොත් හරනම් පොතයි අවබෝධ කරන්නේ. ඒ ඉතින් පොතේ තියෙන හරිද යන්නේ. ඉතින් එහෙනම් මේ පොත කියන කාරණාව මේ කඩදාසි කියන කරුණේම කොච්චර භාග්‍යවන්තද? ඇයි මේ කඩදාසි වල ධර්මයේ තියෙනවනේ? ධර්මය හම්බ වෙන්නේ කියන කෙනයි අහන කෙනයි දෙන්නගෙම සබඳියාවෙක්. හැබැයි හැකියාව ධර්මයක් හැටියට ඉස්මතු වීමේ හැකියාව ප්‍රදාන වෙන කියන කෙනාගේ එුණාට අහන කෙනාගේ තියෙන ප්‍රඥාව නිසා තමයි ඒක සැබෑම ඊතරවන දහම බවට පත් වෙන්නේ. නැත්තං ඒක ඊතරවන දහම බවට පත් වෙන්නේ. මොකද දැන් ඔබට ඕනදී ඔබගේ කෝණයක ඔබ හිතන විදිහේකයි ඊතර වෙන්න ඕන ධර්මයක් කියනට ඕන නැති. එහෙම නැතුව දැන් අපි හිතමුකෝ දැන් මං එහෙම කියලත් ඔබට ඒ කාරණාවේ තවත් කොහෙන් ගියත් අහුවෙන්නේ මේ läග ගන්න දෙයක් නම් මං ඒ කීමේකින් අර්ථයක් තියෙනවද නැහැ වෙහෙසක් විතරයි අර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ පළවෙනියෙන්ම මේ ධර්ම දේශනා කරන මන්දුස්සහ වෙනවනේ මට වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ කියනවා
දැන් අපි කියනවා 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 අහනවා 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 හැබැයි අපි කොහෙන් හරි ගිහිලා ආයෙත් läගගෙන රිංගගෙන පදිංචි වෙන එකක් නම් අපට වෙන්නේ කියන මගේ වෙහෙස විතරක් නෙමෙද තියෙන්නේ එච්චරයි ඉතුරු වෙන්නේ අපට තියෙන්නට ඕනේ හැම වෙලෙම මේ අහන කාරණාව එක්ක ඒ කියන්නේ දැන් අහන කාරණාව පංච උපාදානස්කන්ධයේ පටිසමුප්පාදයේ බොජ්ජංග ආරේෂ්ඨංග මාර්ගය ගැන කිව්ව කියලා වැඩක් නැහැ ඒවා වචන ටික ඒක ඔබට ඔබගේ ජීවිතේ ඔබ හිතන විදිහත් එක්ක අන්න එතනදී ඈතර වීම කියන කාරණාව. ඒ කියන්නේ සක්කාය නිරෝධය කියන එකනේ. බුදුරණවහන්සේ පෙන්වන්නේ සක්කාය කියන එකේ අර්ථය තමයි පංච උපාදානස්කන්ධය කියන එක. එතකොට මම ඒක ඔබට අර්ථානිතව පැහැදිලි කරලා දෙන්නට ඕනේ. අන්න ඒක ඉස්මතු වෙන සක්කාය කියන්නේ මොකද්ද? සක්කාය නිරෝධය කියන්නේ මොකද්ද කියලා ඒ කෙනාට අදාළ විදිහට ඉස්මතු වෙන විදිහට කියලා දෙන්න දක්ෂතාවයයි. ධර්මයේ කියන්නේ හැබැයි ඒ ධර්මයේ කියලා දෙනකොට හොඳට තේරුම් ගන්න අනිත් කාරණාව තමයි ඒ ධර්මයේ සැබෑවම කියලා දෙනකොට කියලා දෙන කෙනාට ඒක ඉමුත් ආයතනයක් වෙන. මොකද එයාගේ තුලත් ඉස්මතු වෙනවා අහන කෙනාගේ කෝණියත් එක්ක අහන කෙනා හිතන විදිහත් එක්ක කියන කාරණාවේදී අර ඈතර වෙන විදිහට චින්තනීය මෙහෙමයි. එතකොට එහෙනම් ධර්ම සැබෑ ධර්ම දේශනාව කියන එක දෙපැත්තටම අර්ථය පිණිස යහපත පිණිස පවතින එක. අද අපි ගොඩාක් ළඟට කතා කරන ධර්මයේ කියන කාරණාව සිදු වෙන්නේ තව කෙනෙක් මාන්නක්කාරකමින් ඉස්සරහා ඉඳගෙන ඉන්නවා තව කට්ටියකට කියනවා. ඕක නෙමෙයිද තියෙන්නේ? ඒ කියන්නේ දැන් මම හොඳ කෙනෙක්. එතකොට දැන් මට මං වැදගත් වෙලා නේද? මට හම්බෙලා තියෙනවා මට පුළුවන් කියලා. දැන් එතකොට මට පුළුවන් කියන කාරණාවක් එක්ක මට කොටු වෙච්ච කෝණයකමක් හම්බෙලා නම් මම කොහොමද ඔයාලට ඔයාලගේ කෝණයට කොටු වෙන්න ඕන නැති වෙන විදිහටම කියලා දෙන්නේ? දැන් මම කොටු වෙලා තියෙනවා මට ඕන විදිහට. ඒ කියන්නේ මම වැදගත් කෙනෙක් මට හොඳට කියන්න පුළුවන් මට හොඳට විග්‍රහ කළ දෙන්න පුළුවන්. දැන් මගේ හැඟීම තියෙනවා මට දැන් කතා කරන්න පුළුවන් හොඳට. දැන් මට මෙන්න මේක හරි මේක නිවැරදි කියලා මට කොටු වෙච්ච රාමුවක් තියෙනවා. මට සක්කාය දිට්ඨියත් එක්ක මට දකින්න විදිහක් තියෙනවා. මම ඔයාලට කියනවා නෑ නෑ කොටු වෙන්න එපා කියලා. දැන් එතකොට මේක කොහොමද කියවෙන්නේ? කියන්න පුළුවන් නේද? එහෙම කියන්න බෑනේ. එහෙම කියනවා නම් පින්වතුනි එතන කවදාවත් ධර්මයක් ඉස්මතු වෙන්න ඉඩක් නෑ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වන ධර්මයක් ඉස්මතු වෙන්නට නම් අනිවාර්යෙන් ඒක ධර්මයක් වෙන්නේ මේ වචන ටික ගැළපීම නෙමෙයි. ප්‍රතිපදාවෙන්ම තමන්ගේ කෝණේ එක්ක ඉඳලම ඒ කියන්නේ දැන් ධර්මයේ කියන එක මමයි ඔයාලයි දෙගොල්ලම සම්බන්ධ වෙලා ඉස්මතු වෙන කාරණාවක් තමයි ඊතරණ ප්‍රතිපදාව කියන්නේ. එහෙම නැතුව මම වෙන විදිහකට läග්ගෙන ඉඳලා ඔයාලට වෙන විදිහක් වෙන්න කියනවා. ඒක අර කියන්නේ මේ කකුටු බලන්නේ නේ. ඒ කියන්නේ කකුටට කෙලින් කකුට පැටවුන්ට කෙලින් යන්න කියන වගේ වැඩන්නේ. ඉතින් ඒ විදිහට බෑ. එහෙනම් ධර්මයේදී මේ දෙපැත්තරම තියෙන්නට ඕනේ. ඒකයි මම නිතරම පැහැදිලි කරනවා ධර්මයේ දේශනාව, ධර්ම සාකච්ඡාව විමුක්ත ආයතනය. ඒ කියන්නේ එයාගේ ජීවිතය තුළත් ඒක සිදු වෙන්නට ඕනේ. එහෙනම් මම දැන් ඔබට කරුණු කිහිපයක් කිව්වා. ධර්මයේ කතා කිරීම කියන කාරණාව. ධර්මයේ ඔබ ඇහිීම කියන කාරණාව. එතකොට ඒකෙදී අපට හම්බ වෙන්නේ අර කියලා දෙන ඒ නිවැරදි කරුණ. ඕක අපට අවශ්‍යයි. ඒ වගේම අපේ හිතීමේ ගතිය මේ දෙකම අපට තියෙනවා නම් සිදුවෙන කාරණා මම ඔබට ඒකත් පැහැදිලි කරා. ප්‍රතිපදාවෙන්ම සිදුවෙන්නේ මොකද්ද? ඊතර වෙනවා කියන කරුණ. කරුණු තුනක් පැහැදිලි කරා. ඒ තමයි ධර්මයේ ඉගෙන ගැනීම, ඒ වගේම ධර්මයේ ඒ විචක්ෂණයේ නුවණින් විමසීම. මේ දෙක සිදුවෙනවා නම් මේ දෙක හරියට තියෙනවා නම් අනිවාර්යයෙන්ම එයාට ප්‍රතිපදාත්මකව ධර්මයට යමු වේ. ඒතකොට අපි එහෙනම් මේ තුනම කරන්න ඕනේ නේද? අපි මෙන්න මේ තුනම කරන්නට ඕනේ. නිවැරදිවම ධර්මය කියන කාරණාවක් අර්ථානිත වෙන්නට නම් ඒකයි මම ඔබට පැහැදිලි කරේ. මුලින්ම මම පැහැදිලි කරන්න යෙදුනේ අපට ආවේනික වූ කෝණයක රිංගා ගැනීමේ අර්ථකථනයක් ඔබට එනවනම් ධර්මදේශනාවක් ඇසීම තුලින්. එතනදී Tamanට ආවේනික කෝණයකට කොටු වෙලා එහෙනම් එතන කවදාවත් ඊතරණ ප්‍රතිපදාවක් වෙන්න විදිහක් නැහැ නේ. එහෙනම් අපට ඊතරණ ප්‍රතිපදාවක් වෙන විදිහට විචක්ෂණියත් ඉස්මතු වෙන විදිහට අහපු දේ හොඳට ඒ පදපිලිවෙලත් එක්ක ඒකේ වැදගත්කමක් ඉස්මතු වෙනත් විදිහ. දැන් අපි හිතමුකෝ මොකද්ද කිව්වේ? දැන් අපිට හිතන්නේ ඒ කාරණා ඕනේ නේද?
මොකක්ද ඒ කිව්වේ? කොයි විදිහට ද ඒ කිව්වේ? ඔන්න ඔය ගතිය ඕනේ හිතන්නේ. එහෙනම් අපට ඒ කියපු ටිකත් නිවැරදිව අවශ්‍යයි. ඉතින් මෙන්න මේ කාරණා තුන ලස්සනට මම ඔබට ඉස්මතු කරලා පෙන්නන්නම්. මේ ඊට ධම්ම සූත්‍රයේ තියෙනවා අංගුත්තර නිකායේ 6 පොත් වහන්සේ තුල මේ කරුණුවලට ආහාර. මොන කරුණුවලටද? පළවෙනි කාරණා මම ඔබට පැහැදිලි කරා. මේ වචන ටික අපි ඉගෙන ගන්න එක. ඒ කියන්නේ දැන් මම ඔබලාට ආවේනික විදිහට යමක් පැහැදිලි කරනවා. එතන බුදුරජාණන් වහන්සේ තව කාට හරි එයාගේ කෝණයට අදාළ විදිහට ඊතර වෙන්න ධර්මයක් පැහැදිලි කරනවා. ඕකනේ ධර්මය කියන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ තව ඇහුම්කන් දෙන කෙනෙක් ඉද්දිනේ. එතකොට තව ඇහුම්කන් දෙන කෙනෙක් දැන් ඇහුම්කන් දෙන කෙනෙක් නැතුව තියේදී බුදුරජාණන් වහන්සේගෙම යොමු වෙච්ච ප්‍රීති වාක්‍ය දෙන උදාන කියලා ඒවා තේරුම් ගන්න ලොකු නුවණක් ඕනේ. එහෙම නැතුව තියේදී තව ඇහුම්කන් දෙන කෙනෙක්. එතකොට මේ දෙන්න අතර තමයි ධර්මපරියාය ඉස්මතු වෙන්නේ. බුදුරන් වහන්සේගෙන් කොහොමත් ධර්මයම ඉස්මතු වෙන්නේ. හැබැයි අර ඇහුම්කන් දෙන කෙනාගේ ස්වභාවය එකයි. ඒකයි මම ධර්ම දේශනාවක් අහනකොට හැම වෙලෙම පිරිසට කියන්නේ. නිදානේ, පදවැංජන, ඊළඟට පරියාය මේ සියල්ලක් ඒ විදිහටම දැනගන්න කියලා. නැත්තම් වෙනකෙ දැන් ඔයා අපිට මෙතන ඉන්නේ මහත්මයෙක් හිතාගෙන ඉන්න හිත කොහොනේ තමයි හිත ඒ කියන්නේ යාගේ දකින්න විදිය තියෙන ඔන්න ඇහෙන කාරණාව එක්ක හරි මොන හරි කරුණක්. තව එක්කෙනෙකුගේ ඔන්න කොහොනේ තියෙන වෙන විදියක. දැන් මම ධර්මයක් දේශනා කරනවා නම් දේශනා කලියොත්තේ ඒ කෙනාට අදාළ විදිය යා හිතන විදියත් එක්කනේ. එතකොට ඒ හිතන විදිය තව කෙනෙකුට වෙන විදියක් නේ. එතකොට එයාට කියලා දෙන්න ඕන නැති එයා හිතන. මොකද එයාට තමන්ගේ අදාළ කෝණයට කොටු වෙන්නේ නැති වෙන විදියට ධර්මපරයයන් කියලා දෙන්න ඕන නැති. එහෙනම් එයා හිතන විදිය මොකද්ද කියලා තේරුම් අරගෙන තමයි එයාට තමන්ගේ කෝණිය කියන කාරණාව කොටු නොවෙන විදිහට ධර්මපරියායක් පැහැදිලි කරන්න ඕනේ. එතකොට එහෙනම් අයි බුදුරන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගනිද්දි අනිවාර්යෙන් ඔය ටික ඉගෙන ගත යුතු නැති වෙයිද? අනිවාර්යෙන් අපි ඉගෙන ගන්නට ඕනේ මේ ධර්මපරියාය කියලා තියෙන්නේ කොයි වගේ කෙනෙක් එක්කද? එයාගේ කෝණේ කොයි වගේ දෙයක්ද? මෙන්න මේක අපි හරියට දැනගත්තොත් තමයි ඒ ධර්මපරියායේ අර්ථය අපට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්නම් අපට ඒ ධර්ම පරිහාර්ථය තේරුම් ගන්න බෑ. එතකොට බහුසුත භාවය කියන කාරණාව, ධර්මයේ නිවැරදිව ඉගෙන ගැනීම කියන කාරණාව අපට ගොඩාක් වැදගත් වෙනවා. මොකදද? යමක් හිතන්න, විචක්ෂණේ කරන්න, නුවණින් විමසන්න ඒකට උපකාරයක් වෙනවා මෙන්න මේ නිවැරදිව ඉගෙන ගැනීම. එතකොට මේ නිවැරදිව ඉගෙන ගැනීම කියන කාරණාව අපිට මතක තියෙන්නට ඕනේ. දැන් අපි හිතමුකෝ දැන් අපි දැන් කල්පනා කරනවා මේ අර මොකද්ද කිව්වේ, මේ මොකද්ද කිව්වේ කියකියක් දැන් අපිට මතක නැතුව අපි මොන හරි අඩුපාඩු සහිතව අපි මතක තියාගෙන හිටියොත් යම් කිසි දැන් කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක්නේ. එතකොට බුදුරන් වහන්සේ ශ්‍රේෂ්ඨ උත්තමයේ ශ්‍රේෂ්ඨ උත්තමයා දේශනා කරන කාරණාවේ පදයක් හරි අඩුවෙන් ඒ විදිහ සම්පූර්ණ මේ පරියාය නිදානිය ආදී මේවා හරියට ඉගෙන ගන්න නැතුව ඒක සම්පූර්ණයෙන් අඩුවෙන් ඉගෙන ගත්තොත් හිතන්න යනකොට මේක පැටලෙනවා නේද? හිතන්නකොට පැටලෙනවා. අන්න හිතන්න යනකොට පැටලෙන්නේ නැත්තේ හරියට ඉගෙන ගත්තොත්. අන්න ඒක හරියටම තියාගන්න, හරියටම ඉගෙන ගන්නට අවශ්‍ය වෙන ප්‍රධානම කාරණාව තමයි ආහාරය, තමයි සජ්ජායනා කිරීම. අපි නිකන් ඇස් දෙකෙන් බලලා කිව්වට බැලුවට හරියන්නේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරනවා බහුශෘත භාවයට ආහාරය සජ්ජහයනේ. එහෙනම් ධර්ම පරියායක් අපට නිවැරදිව මතකයේ තබා ගැනීමට නම් ධර්ම පරියායක් ධර්මයක් අපට කියන්නේ හිතන්න ගැනීම සඳහා උපකාර කරගන්න මතක තබා ගැනීමට නම් අනිවාර්යම අවශ්‍යයි සජ්ජහයනා කිරීම. අපි කටින් ඒක නොකියුවොත් කටින් කියනකොට කනටත් ඇහෙනවනේ. අපි නිකන් ඔය හිතින් බැලුවට, ඇස් දෙකින් බැලුවට ඇතුළට යන ප්‍රමාණය ඔබ සාමාන්‍ය නිකන් බලන්නකො ඕන දෙයක් පාඩම් කරනකොට මොකක් හරි කරනකොට ඇස් දෙකින් බලලා තියෙන දේට වඩා අපි ඒක කටින් කියෙව්වහම අපේ දරාගැනීමේ ගතිය වැඩිද නැද්ද කියලා. අපි කටින් කියෙව්වහම අර ඇස් දෙකින් බලනවට වඩා දරාගැනීමේ ගතිය වැඩි. ඇයි ඒක කනටත් ඇහෙනව? ඔන්නෝක තමයි පළවෙනිම කාරණාව. ධර්ම දේශනාවක් ඇහුවොත් එහෙම ඒ ධර්ම දේශනාව තුළ අපි විශේෂයෙන් දැන් මම ඔබට පැහැදිලි කරලා දෙන අර්ථකථනියක්. එතකොට දැන් මේ අර්ථකථනව මතක තියාගන්නටත් ඕනේ නැත්තේ නැහැ. හැබැයි මං යම් කිසි කරුණක් දැන් මම ඔබට මුලින් කලින් පැහැදිලි කරේ ඇහුණා නේද? ඇහුණ ඇහිීමක් ඉදුණා නේද? මෙන්න මේ වගේ කරුණක්
හිතන්න ඕන එකක් දෙන්නේ අන ධර්ම පරියාය. එතකොට අන්නේ කාරණාව වෙනස් වෙන්නේ නැතුව ඒ විදිහට මතක තියාගත්තේ නැත්නම් අපට වෙනවා මොකද්ද? මට යමක් ඇහෙන එකක් ගැන ස්වාමීන් වහන්සේ කිව්වා. දැන් හොඳට හිතලා බලන්න. දැන් ඔන්න මම ඔබලාගෙන් ඇහුවා දැන් මෙතන ඇහිීමක් කෙදුණා නේද කියලා. දැන් මේ සිද්ධිය ගත්තට පස්සේ මගේ ධර්මදේශනාව ඔබ අහගෙන ඉන්නවා කියන කාරණාව ගත්තට පස්සේ සිදුවීම් මොකද්ද? ඇහිීමක් සිද්ධ වුණා නේ, සද්දයක් කෙදුණා නේ. දැන් ඔබ ගත්තොත් එහෙම එක ස්වාමීන් වහන්සේ කිව්වා අපට ඔන්න සද්දයක් ඇහෙනවා කියලා. දැන් මම කීව කාරණාවද කිව්වේ හිතාගෙන හිටියේ නැත්නම් ඔබට යම් කිසි විදියකින් ඒක තේරුණා කියලා ගත්ත විදියටද? තේරුණා කියලා ගත්ත විදියනේ. නමුත් මම කිව්වේ ඒක නෙමෙයි. මම කිව්වේ සද්දයක් කියදුනා නේද දැන්? සද්දයක් කියලා ඇසීමක් කියලා හිතුණා නේද දැන්? එතකොට ඒ කාරණාව තුළ හිතන්න යමක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ කිව්වා ඔන්න කනට මගේ කනට සද්දයක් ඇහුණා කියන කාරණාව මේ සිද්ධ වුණේ කියලා. එතකොට ගිහිල්ල ඉවරයි, සද්දයක් තියෙනවා, මම ඉන්නවා. ඒ කියන්නේ ධර්මපරියායක් වෙලා නැහැ. අපට තේරෙන කෝණයකින් ලෝකේ සිදුවෙච්ච කාරණාවක්, ලෝකේ අපි හරි කියලා ගන්න කාරණාවක් ධර්මයක් හැටියට ඇහෙනකොට, ඇහිලා මේකට ගැළපෙනකොට දැන් අපිට ඒක එහෙම ගැළපෙන තැනදී අපි හරි කැමතිනේ දෙයක් ගන්න. දැන් අද ගොඩාක් ළඟට ඔය ගොඩක් කට්ටිය කියන්නේ අපි විද්‍යාවට ගැළපෙනවා නම්, මේ ලෝකේ අපි හිතන විදියට ගැළපෙනවා නම් ඒක තමයි සත්‍ය කියලා. ඉතින් ඒක සත්‍ය නම් මේ ලෝකෙට කවදාවත් වින්නතුනේ බුදුරජාන් වහන්සේ නමක් අවශ්‍ය නැහැ. ඇයි බුදුරන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ නැතුව තමයි විද්‍යාඥයෝ ඉන්නේ? ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මය අහලාද විද්‍යාඥයෝ බිහි වෙන්නේ ලෝකෙ? නේ. මේ ලෝකේ විවිධාකාර දේවල් සිද්ධි සංසිද්ධි සිදු වෙන්නේ බුදුරන් වහන්සේ ඒකේ ධර්මයක් නිසා නෙමෙයිනේ. එතකොට අපි හිතන් හිටියොත් එහෙම මේ අපට ලෝකේ සංසිද්ධියක් වෙනකොට මේ බුදුරන් වහන්සේගේ ධර්මයයි කියලා ඒක කොහොමද දුර්ලභ දෙයක් වෙන්නේ? ඒක කොහොමද මේ වටිනා දෙයක් වෙන්නේ? එතනින් ඊතර වීමක් වෙන්නේ නැහැ, පවතන විදියක් නේනවා. අපි ධර්මයක් අහනකොට හැම වෙලෙම බලන්නේ ලෝකේ සිදුවෙන සිද්ධියක් තමන් හරිය කියලා ගත්ත විදිහක්, අපට මොනවා හරි ගැළපෙන විදිහක් තියෙනවද මේ කෝණේ කර ඇහිච්ච දේ මතක තියාගන්නයි අපි යොමු වෙන්නේ. ඔන්න ඕක තමයි ප්‍රධානම වැරද්ද. පළවෙනි තරම වැරදුනා නම් එතනින් එහා වෙයිද කවදාවත් වෙන්නේ? එහෙනම් හොඳට තේරුම් ගන්න, යම් කිසි විදියකින් බුදුරන් වහන්සේ ධර්මපරියායක් කියලා තියෙනවද? ඒ වගේම මම ඔබට යම් කිසි විදියකින් හිතන්න ඕන දෙයක් ඔබගේ තියෙන කෝණේ අනුව මම ඔබට කියනවද? කියපුදී ඒ විදිහටම තේරුම් ගන්න, හිතන්න යන්න කලින් කිව්වේ මොකද්ද කියන එක අන්න සජ්ජහායනාව කියන කාරණාවත් එක්ක අපි කර යුතුයි. එතකොටයි ඒක විතරක් මතක තියෙන්නේ. නැත්තම් අපි මතක තියාගන්නේ අනිවාර්යයෙන්ම අපට දැන් ඇත්තයි කියලා දකින කෝණයට අදාළ විදිහට ඌ ඇහිච්ච දෙයක් ඊට විදිහට ගලපලයි අපි තේරුම් ගන්න. දැන් අපි මොනවා හරි දෙයක් ඔය අර බාගෙට ඇහෙන දේවල් තියෙන්නේ. එතකොට අපි දැන් බාගෙට ඇහෙන දේ නැත්නම් අපි දැන් ඇහෙන දේ වුණත් ඕනම කෙනෙක් තව කෙනෙකුගේ පණිවිඩය ග්‍රහණය කරගන්නේ බොහෝ වෙලාවට එයා හිතන් ඉන්න විදිහත් එක්ක. ඒක සත්‍ය නෙමෙයි. ඔන්නෝකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න, පළවෙනියටම තිබිය යුතුයි ඒ නිවැරදි වේදේ ඉගෙන ගැනීම. එතකොට එහෙනම් නිවැරදි වේදේ ඉගෙනගෙන දරා ගැනීමට ආහාරය, ඒ කියන්නේ ඒකට ආහාර ද්‍රව්‍ය බවටපත් වෙන්නේ, ප්‍රති බවටපත් වෙන්නේ සජ්ජහායනා කිරීම. සජ්ජහායනා දැන් එහෙනම් සජ්ජහායනා කිරීම කියන එක දැන් මම ඔබට ඔන්න මේ කියපු කාරණාව ගැන විතරක් හිතුවා නම් එහෙම ස්වාමින්වහන්සේ දැන් කිව්වා මොකද්ද කිව්වේ? ඇසීමක් කෙදුනා. ඇසීමක් කෙදුනා. දැන් මේක මේ විස්තර වශයෙන් ගොඩාක් තව පරයයකට කතා කරොත් එහෙම මේකේ කරුණු ගොඩාක් කතා කරන්න ඕනේ. නමුත් මම මේ අර පොඩි උපමා උදාහරණයක් ජීවිතේට අරගෙන පෙන්නුවේ ඇසීමක් කියනවා. එහෙනම් මේක හිතන්න මොකද්ද මේ ඇසීම කියලා කියන්නේ කියලා. ඔන්න ඔය ටික ඒ කියපු විදිහට විතරක් මතක තියාගන්නට ඕනේ. එහෙනම් ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්ම සජ්ජහයනී ආහාරය. ඊළඟට තමයි ප්‍රඥාවට ආහාරය. සුසුසා පරිපුච්ඡා පඤ්ඤාය ආහාරෝ. දැන් මේ අහපු දැන් මේ මං කියපු කාරණා ඇහුවනේ සුසුස ඔන්න අහපු දෙය පරිපුච්ඡා පඤ්ඤාය ආහාරෝ. ප්‍රශ්න කර කර ඒ පිළිබඳව හිතන එක තමයි ප්‍රඥාවට ආහාරය. දැන් ඔබට ඔය කියපු කාරණාව එක ඔබේ කෝණයට ගැළපෙන එකක් නෙවෙයි නම් මම දුන්නේ. දැන් ඔබ ධර්මයේ හැටියට ඉගෙන ගන්නකොට ඔබේ කෝණයට ගැළපෙන එකක් හැටියට ඉගෙන ගත්තා නම් කොහොමත් ඔබට ප්‍රශ්න කරන්න දෙයක් තියෙනවද?
නෑන ඇද තමන්ගේ කෝනට ගැලපෙන විදිහට එක හම්මුවුණ එනම් ප්‍රශ්න කරන දෙයක් නෑ. එතකොට තමන්ගි කෝනයට එක්ක ඉගෙන ගානේ නැති ගතියක් අපි තුළ තියෙනවන්නවා. තමන්ගි කෝනයට කොටු වෙලා ඒකම ඇත්තයි කියලා ලැගගන්න ගතියක් නැතිව ඉගෙන ගන්න ස්වභාවයක් අපට තියෙනවන අන්න එක මගේ ප්‍රඥාවන්තයන්ට මේ ධර්මය කියලා ලෝකයේ ප්‍රඥාව තියෙන ප්‍රඥාව ප්‍රඥාවන්ත කියන බවත් එක්ක එහෙම ධර්මය ඉගෙන ගන්න ලැබුණොත් එයාට ඉතුරු වෙනවා මොකද්ද මේ අහපුදී ප්‍රශ්න කර කර විමසන එක. ඇතුලේ මොකද්ද කිවි මොකක්ද කිවි ඒ කියපු කාරණා මොකද්ද මෙන්න මේක තමයි ප්‍රඥාවට ආහාරය. අපි හිතාගෙන ඉන්නේ ප්‍රඥාව කියලා කියන්නේ මොනවා හරි දෙයක් අපට වැටහිලා තියෙනවා කියන එකට. මොනවා හරි දෙයක් වැටහිලා තියෙනවා කියන කාරණාව තුලම කියවෙනවා අපට ආවේනික වූ රාමුවක අපි කොටු වෙලා ඉන්නවා නේ නැද්ද? මොනවා හරි වැටහීමක් තියෙනවා කියන කරුණ තුලම කියවිලා ඉවරයි අපට ආවේනික වූ රාමුවක අපි කොටු වෙලා ඉන්නවා. එතකොට බුදුරන් වහන්සේ පෙන්නපු විදිහට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා කියන කාරණාවට ගැලපෙනවද? නෑ නේ. අද පින්වතුනි මේ සමාජයේ හිතාගෙන ඉන්නේ ප්‍රඥාව කියන්නේ අපට මොනවා හරි වැටහෙන ගතියද කියලා. ඒ කියන්නේ අපට ආවේනික වූ වැටහීමේ ගතියක් තියෙනවා. අපට ආවේනික වූ හරි කියලා විග්‍රහයක් දෙන්න පුළුවන්. විග්‍රහයක් කියන්නේ අපි වචන වලින් නොකියුවට අපට මොනවා හරි අර්ථකථනයක් විස්තර කළ දෙන්න පුළුවන්. පැහැදිලි කිරීමක් කළ දෙන්න පුළුවන් මේකයි හරි කියලා. අන්න අපට ආවේනික දෙයක් වැටහිච්ච ගතියක් තියෙන එකට මේ ලෝකයා හිතන් ඉන්නවා ප්‍රඥාව කියලා. ඒක ලෝකයේ වචනෙන් හරි ටිකක් නේ. යමක් හොඳට තේරෙනවා කියන කාරණාව කෙනෙකුට ඒක නිවැරදිවම ඒක ලෝකයේ වචනෙන් යමක් වැටෙනවා කියන කාරණාව හරි. ඒකනේ දැන් බුදුරන් වහන්සේ පෙන්වා දෙ බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් මේ ලෝකේ විමුක්ති මාර්ග තිබ්බනේ. එයාලා ප්‍රතිපදා හුරු කරානේ. එයාලා ප්‍රඥාව කියලා දේ භාවිතා කරානේ. එතකොට එයාලට ආවෙනේක වූ ක්‍රාමෝ කියලා කොටු වෙලා එයාලට වැටහීමක් ඇති වුණානේ. දැන් ඒ විදිහේ දේවල් තමයි ඔන්න මේ එක කරුණක් තියෙනවා අසඤ්ඤ සත්‍ය. ඒ කියන්නේ අසඤ්ඤ කියලා කියන්නේ මෙතන මේ හඳුනා ගන්නවා කියන කාරණාව තනිකර බොරුවක්. ඒක මුලාවක්. මේ හඳුනා ගැනීම කියන කාරණාවේක කොටු වෙන එක වැරදි. දැන් මේ විදිහට හිතනකොට මොකද වෙන්නේ? හඳුනා ගැනීම කියන කාරණාවක් තමාන්ට ප්‍රකට නොවෙන්නා වූ විදිහකට වැටහිමක් වෙනවනේ. ඒ විදිහේ ධර්ම විනයක් බුදුරු ලෝකේ නැතුව තිබ්බා. හඳුනා ගන්නවා කියන කාරණාව අපි මේ ඇහැ කරන ආසී දිවකයි මනස කියන වගේ හඳුනා ගන්නවා කියන කාරණාව හම්බ නොවන විදිහට ඒක වැරදි කියන විදිහට වැටහීමක් තිබ්බා. වැටහීමක් තිබ්බනේ. ඒ වැටහීම තිබ්බේ කාටද? එයාටනේ. අන්න තමන්ට ආවෙනික කොටු වීමක් ආවා. එතකොට මේ වැටහීම තිබ්බ නිසා මොකද වුනේ? අන්න සංඥාව ඉක්මෙව්වා. ඒකට කියනවා අසඤ්ඤය කියලා. හැබැයි එයාට හම්බෙන්නෙත් නෑ ඒක. ඇයි? එයාට හම්බෙන්නේ නැති දැන් එයා මේක දැන් මට වෙන්න මේ සංඥාව කියන කාරණාව හඳුනා ගන්නවා කියන කාරණාව ලෝකේ සම්පූර්ණයෙන්ම වැරදි මේක සංඥාවක් කියලා හම්බෙන්න එයාට ඉඩක් නැති වෙන්නේ ඇයි? ඇයි දැන් එයා හඳුනා ගන්නවා කියන කාරණාවකට එයා තුලින් ලං වෙන්නේ නැහෙනි. එතකොට දැන් ඒකත් හඳුනාගත්ත දෙයක් කියලා එයාට දකින්න විදිහක් නැහැ. අන්න එතන සක්කාය දිට්ඨියක් කියලාවත් කියලා දෙන්නවත් විදිහක් නැහැ. එච්චරටම අහු වෙනවා. එහෙම ධර්මීය ලෝකේ තිබ්බා. බුදුරණවහන්සේ පහළ වෙන කල් ඒ විතරක් නෙමෙයි මම කියන කාරණාව වැරදි මම කියන එක වැරදි මම කියලා ගන්න එක වැරදි දැනුත් මම කියලා ගන්න කරදි මම කියලා වෙනවා කියන කතරදි මෙතන මම කියන කාරණාව වැරදි මේ විදිහ දකින්න විදිහක් තිබ්බා ඒ විදිහ දකින්න විදිහක් මම කියන එක වැරදි කියලා සත්‍ය වශයෙන්ම දකින්න කොටු වෙච්ච විදිහක් තිබ්බා ඔක ලස්සන පැහැදිලිවම පඨම කෝසල සූත්‍රය ඒකත් බුදුරණවහන්සේගේ ශාසනයෙන් පිට තිබ්බා. දැන් ඒක හම්බුනේ කාටද? ඒත් එයාටමයි හම්බුනේ. ඒත් බුදුරණවහන්සේගේ ධර්මයේ නෑ. එච්චර දෙයක් බුදුරණවහන්සේගේ ශාසනයෙන් පිට විමුක්තිකාමි සමාජයේ තිබුණා. එවැනි සමාජයකයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. නිකං සමාජයක නෙමෙයි. ඒතොර මම කියලා ගන්නවා කියන එක වැරදි කියලා අත්දැකීමක් ලබන එයාගේ විග්‍රහය පෙන්වන භව නිරෝධයේ කැමති වෙන භවය පිළිකුල් කරනවා කියලා. පැවැත්ම ඉක්මවීමට එයා කැමති පැවැත්ම පිළිකුල් කරනවා. මොකක් එකද මම කියන එක වැරදි කියලා. දැන් මම කියන එක වැරදි කියලා තමන්ට ආවේනික කොටු වෙච්ච රාමුව කාර්තයක් තියෙනවා. ඒක සක්කාය දිට්ඨියමයි.
බුදුරන් වහන්සේ පෙන්වනවා ඒක තමයි බාහිර තියෙන ශ්‍රේෂ්ඨම දිට්ඨිය කියලා. බාහිර තියෙන ශ්‍රේෂ්ඨම දැක්ම කියලා. දැන් එහෙනම් බලන්න මේ කරුණු ඔක්කොම එක බලනකොට අපට මොනවා හරි කාරණාවක් එක්ක අපට ආවේනික නිර්වචනයක් අර්ථකථනයක් කොහෙන් හරි එනවනම් මොනවා හරි ක්‍රමයකට එනවනම් අපට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන වැඩපිළිවෙලකට යොමු වෙන්න පුළුවන් ඒද? බැ. අන්න ඒ නිසා තමයි අපට හැම වෙලෙම ඉස්මතු වෙන්නට ඕනේ මොකද්ද? අපට හැම වෙලෙම ඉස්මතු වෙන්නට ඕනේ ඇහිච්ච කාරණාවෙක ප්‍රශ්න කර කර ඉමසන ගතිය. අපට ඇහිච්ච කවුරු හරි විග්‍රහ කරලා දීලා ඉවරනාට පස්සේ ඇහිච්ච කාරණාවෙක එයාගේ විග්‍රහයක ප්‍රශ්න කරලා විමසන ගතිය අපිටුලින් නතර වුණා නම්, ඒ කියන්නේ කවුරු හරි විග්‍රහ කරලා දෙනකොට යම්කිසි කාරණාවක් ප්‍රශ්න කර කර විමසන ගතිය අපිටුල නතර වෙලා අපට වැටුණා. එතකොට ඒ කාරණාව ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධ පිණිස පවතිනවා කියලා ගන්න පුළුවන්ද? බෑනේ. ඇයි? අපට ආවෙනිකු රාමුකට කොටුණානේ අපි. සක්කාය දිට්ඨික අපි කොටුණානේ. එහෙනම් ඒක ඊතරවනවා කියලා ගන්න කොහොමද ඒ කාරණාව? ඊතරවනවා කියලා ගන්න බෑ. මොකද අපට ආවෙනික රාමුවක අපි කොටුණා. අපි ඒ රාමුවේ කොටු වෙලා අපි ඒක ඇත්තයි කියලා ගත්තා. එහෙනම් යම් කිසි කෙනෙක් ධර්ම දේශනාවක් කරනකොට ධර්ම සාකච්ඡාවක් කරනකොට හරි මටෝන් තේරුණා. එහෙම අපට යමක් හම්බ වුණා නම් දැන් ධර්ම දේශනාව කරපු කෙනාගේත් ධර්ම සාකච්ඡාව කරවපු කෙනාගේත් අහගෙන ඉන්න කෙනාගේත් දෙන්නටම නිවැරදි වූ ප්‍රතිපදාවක් සිද්ධ වෙනවද? නැහැ. ඇයි? තමන්ට ආවෙනි කොටු වෙච්ච රාමුවක් අහපු දේශනාවෙන් කරපු ධර්ම සාකච්ඡාවෙන් හම්බ වුණා. සක්කාය දිට්ඨියම. එහෙනම් ඊතුරු කාරණාව වෙන්නේ නැති යන්නේ ඒකයි. ඒ කියන්නේ ප්‍රඥාවත් නැහැ. ප්‍රඥාව කියන්නේ ප්‍රශ්න කර කර ඉමසීම නෙමෙයි ඊතුරු වෙන වැටහිච්ච දෙයක්. එහෙනම් ප්‍රඥාව වෙන්නේත් නැහැ. අනිත් කාරණාව තමයි ප්‍රතිපදාව දැන් යෙදෙන්න ඕනේ. දැන් ඔබට ප්‍රශ්න කර කර ඉමසීමක් වෙනවා නම් ඔබතුලින් ඒ විදිහට වූ ප්‍රතිපදාවක් යෙදෙන්නට ඕනේ. කියන කෙනාටත් ඒක දෙන්නට ඕනේ. අහගෙන ඉන්න කෙනාටත් ඒක දෙන්නට ඕනේ. ඒ තමයි මේ ධර්මයට ආහාරය. ධර්මය කියලා කියන්නේ පින්වතුනි ප්‍රතිපදාත්මකවම ඉතරින්. දැන් අපි ධර්මය කියන එක දන්නවනේ. ධර්මය කියන එක ස්වාක්ඛාත සම්දිට්ඨික. ඕකනේ ධර්මය කියන්නේ. අකාලික, ඒහිපස්සික, ඕපනායික, පච්චත්තම වේතබු විඤ්ඤුහි. ඔන්න ඕකටයි ධර්මය කියන්නේ. එතකොට ධර්මය කියන කාරණාව ස්වාක්ඛාත මනා වූ ඊතරවන විදිහටම පෙන්වපු දෙයක්. එතකොට මෙන්න මේ විදිහට තනිකරම ප්‍රතිපදාව, ඒ කියන්නේ සක්කාය නිරෝධවන ප්‍රතිපදාව සිදුවීම, මෙන්න මේකයි ධර්මයේ කියන්නේ. මෙන්න මේකට ආහාරය මොකද්ද කියනවා? අනියෝගෝ පච්චවෙක්කනා. අනියෝගෝ පච්චවෙක්කනා කියන්නේ දැන් අපට ධර්ම කාරණාවක් අහද්දී අපි හිතන්න පෙළඹුණානේ. ඒ කියන්නේ ප්‍රශ්න කර කර අපිට ඉමසන්න දෙයක් නම් හම්බුනේ වැටහිච්ච දෙයක් නෙමෙයි නං, ප්‍රශ්න කර කර ඉමසන ගතියක් නම් ඉස්මතු වුණේ අපට. එතකොට මේ ලෝකයේ යෙදෙන කරුණු ඔක්කොම එක හම්බ වෙන්නේ මොකද? ප්‍රශ්න කර කර විමසන ගතිය. කිසිම එකක් එක läග ගන්න ගතියක් නෙමෙයි. අන්න එතකොට යම් කිසි කෙනෙකුට මේ ධර්මය කියන කාරණාව සිද්ධ වෙන්නට නම් ඔන්න ඔය ප්‍රශ්න කර කර විමසන ගතියත් එක්ක අපි තුල ඊට අදාළ දැක්මක් සිද්ධ වුණාද මෙන්න මේ කාරණාව අනුව ජීවිතයේ යෙදෙන්නට ඕනේ. අපි ඔන්නෝක කරන්නේ නැහැ. මොකද අපි කරන්නේ හැම වෙලෙම අහපු දේ එක කතා කර කර කතා කර කර ඉන්නවා එච්චරයි. අපට අර යම් කිසි විදිහකට ඇහිච්ච කාරණාවක් එක්ක අපේ ජීවිතේ යෙදෙන්න ඕන එකක් හම්බ වෙනවාද? ඒ කියන්නේ යෙදෙන්න ඕන එකක් කියන්නේ ප්‍රත්‍යවේක්ෂණාව. ප්‍රත්‍යවේක්ෂණාවක් කියලා කියන්නේ අපි අපට ඒ කරුණක් එක දකින්න විදිහක් තිබ්බද මෙන්න මේක අපි දැක්මකට යොමු කරන්නට ඕනේ. ජීවිතේ ප්‍රායෝගිකව අපි යොමු කරන්නට ඕනේ. මෙන්න මෙතෙන්ද අපි යොමු කරන්නේ නැතුව හිටියොත් කවදාවත් ධර්මයට ඒක ආහාරයක් වෙන්නේ නැහැ. ධර්මයට ආහාරයක් වෙන්නේ අනියෝගව පච්චවෙක්කේනා කියන එක. ඉතින් ඒ නිසා පින්වතුනි අප මෙන්න මේ කරුණු තුන, ඒ කියන්නේ හරියට සත්‍ය හරියට බහුසුත භාවයේ ඉස්මතු වෙනවා නම් එයාට ප්‍රශ්න කිරීමක් අනිවාර්යයෙන්ම ඉස්මතු වෙනවා. මොකද හේතුව බහුසුත භාවයේ ඒ ඉදිරිපත් වෙන්නේ තමන්ගේ කෝණයට ගැළපෙන එකක් නෙමෙයි. එහෙනම් එයාට ඉතුරු වෙනවා මොකද්ද? ප්‍රශ්න කර කර ඉමසන ගතියක්. ප්‍රශ්න කර කර ඉමසන ගතියක් එක යෙදෙනවා නම් එයාගේ එයා මොකකවත් läගගෙන ඉන්න ගතියක් හම්බෙන්නේ නැහැ. ඒ විදිහටම ලෝකේ දකිනවා කිසිදු විදිහකින් තමන්ට මොනවා හරි හොඳයි කියලා ගන්නවා නම් අන්නේ කාරණාවක් යෙදෙන්නේ නැහැ. අනිවාර්යෙන් මෙවැනි අයගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. කල්යාණ මිත්‍රෙක් යමක් හික්මවනවා නම්
එයා ඒක ඒක විතරමයි ඉන්නේ. ඇයි ඒ? එයාට තමන්ට ආවේනික දැන් අපිටම මෙහෙම ඔන්න සද්දයක් ඇහෙනවා. දැන් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? සද්ද ඇහෙනවා, රූප පේනවා, මනසට හිතෙනවා, ඕවන ජීවත් වෙනවා කියන්නේ. සද්දයක් ඇහෙනවා. දැන් ඒ කෙනාට අර අනියෝගෝ පච්චවේකනා කියන කාරණාව තිබ්බොත් ඇහෙන සද්දේක කටයුතු කරන්න පුළුවන් වේද? බෑ නේද? කොහොමද ඇහුනේ? ඇහෙනවා කියන්නේ මොකද්ද? ඒ ඇහිම එදී මොකද්ද? දැන් මෙන්න මේ විදිහට යා යමු වෙන්න ගියොත් එයාට ඇහිච්ච සද්දේ කටයුතු කරන්න බැරි වෙනවා. හිතට අරමුණක් එනවා. දැන් ඒ අරමුණ එක මොකද වෙන්නේ? ඒකේ කටයුතු කරන්න බැරි වෙනවා මේක හොඳට භාවිතා කරනකොට. අන්න ධර්ම මාර්ගයට බැහැගත් කෙනෙක්, කල්යාණ මිත්‍රයෙකුටම අනුගත වෙච්ච කෙනෙක් ඊට පස්සේ හුරු වෙනවා කල්යාණ මිත්‍රයා කියන දේ, ලෝකේ යමක් අපි කරන්නට ඕනේ කියන දේ විතරක් කරන්න හුරු වෙනවා. ඇයි? තමන්ට ආවේනික වූ දේ තුල කරන්න විදිහක් නේ අනුයෝග පච්චවෙකන. ඒ කියන්නේ දැන් අර විදිය දකින්නවා හැම එකක්ම. දකින්න යමු. දැන් එතකොට ඒ කාරණු තමන්ට ආවේනික දේ කරන්නේ කොහොමද? කරන්න විදිහක් නැහැ. තමන්ට ආවේනික වූ දෙයක කරන්න ඉඩක් නැහැ. කිසිම කාරණාවක් කරන්න ඉඩක් නැහැ. අන්න ප්‍රතිපදාවෙන්ම කල්යාණ මිත්‍රයාට අනුගත වීම කියන කාරණාව සිදුවීමමයි ධර්ම මාර්ගය කියන්නේ. ඉතින් ඒ නිසා තමයි පින්වතුනි මම ඉදන් ඔබ නිතර අප කරන ධර්ම දේශනා අහනවා නම් අපි පැහැදිලි කළා දුන්නා ගොඩාක් කාරණා. මේ ඔක්කොටම අවශ්‍ය කරුණු පැහැදිලි කළා දුන්නා. ධර්මය අහනවා කියන කාරණා වර්ථේ පැහැදිලි කරලා දුන්නා. ප්‍රශ්න කර කර ඉමසන්න ඕන විදිහට ධර්ම කරුණු ඉස්මතු කරලා දුන්නා. බහුසුත භාවයට උපකාර වෙන විදිහට අපි මුළු සූත්‍ර දේශනා සියල්ලක්ම මුලින් ඉඳලා පැහැදිලි කරා. මේ ඒ පදවැන්ජන පිළිවෙල අර්ථකථනීය මේ සියල්ලක් එක අපි පැහැදිලි කරන්න යදුනා ඒ බුද්ධ වචනේ. ඒ වගේම අපි මේ වර්තමානයේ පැහැදිලි කරමින් යනවා ප්‍රතිපදාවක් හැටියට හුරු කරන විදිහක්. ප්‍රායෝගිකව අපේ ජීවිතේ අපි දැන් අපි තුල තියෙන කාරණාව එක්ක අපි දකින්න යමු වෙන විදිහක් ගැන අපි කතා කරනවා. එතකොට දැන් ඇත්තට මේක අලුතෙන් කතා කරන දෙයක් නෙවෙයි. අපට යම් කිසි මට්ටමකින් මේ අපි කරන කාරණාව සුසුසා පරිපුච්ඡා කියන එකේ වැටහිච්ච ගැටයක් එක්ක නැතුව අපේ ජීවිතේ හරියට මේක යෙදෙනවා නම් ආය කතා කරන දෙයක් නැහැ ඒක. ඒක හිම ප්‍රතිපදාවෙන් යෙදෙනවා. හැබැයි දැන් හිම සාධාරණයි අතීතේ බුද්ධ කාලේ හිටපු ධර්මයේ අහපු අයට නම් හරිනේ උපටිස පරිබ්‍රාජක වගේ අයට හරි. නමුත් මේ දැන් අපිට මේ යුගයේ තියෙන්නේ ගොඩාක් මේ බලෙන් හිත හිතා හුරු කරන්න. එහෙනම් අපි මේ හැම එකක්ම හුරු කරන්නට ඕනේ. අන්න ඒකට කල්යාණ මිත්‍රයන්ට අනුගත වෙන්නට ඕනේ. එතකොට එහෙම කල්යාණ මිත්‍රයෙක්ට අනුගත වෙලා තමන්ට ආවේනික වූ ජීවිත කෘත්‍යයක තමන් නොයෙදෙන ගතියක්. මම ඒකට වචනයක් පැහැදිලි කරනවා. තමන්ට තමන් වැදගත් නොවන ගතියක් ප්‍රතිපදාත්මකවම සිද්ධ වෙනවා නම් විශේෂයෙන් තේරුම් ගන්න සිතුවිලිත් එක්ක කල්පනා කරන ක්‍රමයත් එක්ක මෙන්න මේ හැම එකක් එක්කම අපි මෙන්න මේ අනුයෝගෝ පච්චවෙක්කනා කියන මෙන්න මේ කාරණාව අපි දැන් හිතීමේ ක්‍රමයත් එක්ක ලෝකේ අපට යෙදෙන කරුණු එක දකින ක්‍රමයක් තිබ්බනම් මෙන්න මේක අපි නිතර භාවිතා කරන්නට ඕනේ. ඒක භාවිතා කරනවා නම් අපි රූප, සද්ද, ගන්ධ, රස, පහස අරමුණු එක්ක යන්න එක අඩු වෙයිද වැඩි වෙයිද? අඩු වෙනවා. අපට එතකොට යමක් කරන්න බලෙන්, ඒ කියන්නේ මේ ලෝකයේ හා එකතු වී යමක් කරන කාරණාව අන්න ඒක කරන්න බැරි වෙනවා. එතකොට අපට ජීවිතේ යම් කටයුත්තක් කරනවා නම් කරන්න වෙන්නේ වෙන කෙනෙක් කියන දෙයක් එක්ක. ඒ තමයි කල්යාණ මිත්‍රයා. බලන්නකෝ ඒකට ජීවත් වීමත් කල්යාණ මිත්‍රයා. ධර්මයේ ඇසීමත් කල්යාණ මිත්‍රයා. ධර්මයේ කරන්න ඕන විදිය කියලා දීමත් කල්යාණ මිත්‍රයා. දැන් ඔය ඔක්කොම ගත්තට පස්සේ බුදුරන් වහන්සේ පෙන්වන්නේ මුළු මහත් ධර්ම මාර්ගයේම තියෙන කල්යාණ මිත්‍රයා මතයි කියලා. භාගයක් නෙමෙයි. 99%කුත් නෙමෙයි. සම්පූර්ණයෙන්ම. ඇයි? හිතීමේ ගතිය එක්ක ගත්තට පස්සේ අපේ හිතීමේ ගතිය තුළ අපට තියෙනවා නම් කොටු වෙච්ච රාමුවක් අපි හැම වෙලේ මේකේ ලැගගන්නේ. අපට තියෙනවා නම් කොටු වෙච්ච රාමුවක ඉන්න බැරි ගතියක් අන්න එක තියෙන්නට ඕනේ. කොටු වෙච්ච රාමුවක ඉන්න බැරි ගතියක්. එහෙමනම් තමන්ට වඩා ඉහළ විදිහකට හිතන කෙනෙකුගේ දේට අනුගත වෙනවද නැද්ද? අනුගත වෙනවා. අපට තියෙන්නේ අපට ආවෙන කොටු වෙච්ච රාමුවක ගතියක් නම් අපි ඊට වඩා ඉහළ කෙනෙක් කියන කාරණාවක් කියලා අනුගත වෙවිද? නෑ. ඒක හොඳට තේරුම් ගන්න. අපට තියෙන්නට ඕනේ අපට ආවේනික රාමුක කොටු වෙලා ඉන්න බැරි ගතිය. ඔන්න ඔය කාරණා තමයි ලෝකේ ප්‍රඥාවන්තයා කියන්නේ. අර හිතීමේ කාරණාව එක්ක.
එයා මුළු ජීවිතය ගැනම හිතනවා එයාට ආවේනිකව කාරණාව යට කරන්න බෑ. ඉතින් ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න, ඔබට ධර්මයේ ඉගෙන ගන්න. අපි ඇත්තටම සක්කාය දිට්ඨිය ප්‍රහාණය පිළිබඳව පොතක් රචනා කරා. ඉතින් මේ පොත තුලින් අපි ගොඩාක් පැහැදිලි කරලා දුන්නා මේ ධර්ම පරියාය අර්ථාන්විත සක්කාය දිට්ඨි ප්‍රහාණයන් පිළිබඳ. ඒ වගේ මේක අපි ඉගෙන ගන්න මේ බුද්ධ වචනයේ දේශනාවල් තුල තියෙන කරුණු ඒ විදිහට ඉගෙන ගන්න ඕන විදිහ පැහැදිලි කරා. ප්‍රශ්න කර කර විමසන්න ඕන විදිහේ විග්‍රහ කියලා දුන්නා. ගොඩක් විග්‍රහ කියලා දුන්නා. දැන් මම අලුතින් පොතක් ලියව මම කවුද කියලා. ඒක ඉදිරියේදී. ඒතකොට ඒකේ මම ගොඩාක් පැහැදිලි කරලා මේ හිතන්න ඕන දේ ඉස්මතු කරලා පෙන්නුවා. මම කවුද කියන කාරණාව එක. දැන් අපි මම කවුද කියන එක හිතන්නේ නෑනේ. අපි හැම වෙලෙම මේ මොහක් හරි එක කොටු වෙලා ඉන්නවා. ඔබ හිතලා බලන්න අවංක මම කවුද කියලා. තමන් කවුද කියලා. අපිට මේ කෙස්ද ලොම්ද නියද දද්ද මස්ද මොකටද මම කියලා කොටු වෙන්නේ. ඉතින් මේ විදිහ අපි ජීවිතේ හිතන්නේ. ඒතර මම මේ හිතන විදිය කියලා දුන්නා. ඒ වගේම දැන් මම කියලා දුන්නා මේ අපි අනියෝග පච්චය කියන එක. يعني මේ ජීවිතේ මේ කාරණාව යෙදෙන විදිය. මේ කරුණු ඒ කියන්නේ අපි ජීවත් වෙනවා කියන කාරණාවත් එක්ක අපි දකින්න යමු වෙන විදිය. අපේ තියෙන යම් විචක්ෂණ සීලී බවක දකින්න විදියක් හැදලා තියෙනවද? ඒක දකින්න විදිය. ඒකට කරන්න ඕන විදිය මම අති සම්පජන්න භාවනාව කියලා විග්‍රහයකින් පැහැදිලි කරලා පෙන්නුවා. ඉතින් මෙන්න මේ සියල්ලක්ම අපි නිවැරදිව කරොත් එයාට පින්වතුනි නිවීමට තමයි සියල්ලක්ම හේතු වාසනා වෙන්නේ. එහෙම නැතුව Tamanට ආවේනික වෙන විදිය මොනවා හරි දෙයක් ඇත්තම ප්‍රඥාවන්තයර එහෙම කරන්න බෑ. ඇයි ප්‍රඥාවන්තයර තමන්ට ආවෙනික වෙන දෙයක් කරන්න බැරි? ඇයි යාට තමන්ට කොටු වෙච්ච කාරණාවක් ඉන්නේ නැන්නේ කොයි විලේකව? ඉන්න විදිහක් නැහැ. කොහෙන් ගත්තත් හරි කියන එක ආයෙ පස්සේ වැරදි. හරි කියන කොට ආයෙ වැරදි. හරි කියන කાય පස්සේ වැරදි. ඉතින් කොහොමද යා ඒකට කොටු වෙලා ඒක එකතරා කරන්නේ? කරන්න බැරි වෙනවා. අන්න ඒ නිසා තමයි ප්‍රඥාවන්තයාට විතරයි මේ ධර්මයේ තියෙන්නේ. ප්‍රඥාවන්ත බව හරි ප්‍රඥාවන්තයෙක් ගුණවත්. නැත්තම් ප්‍රඥාව කිය අපි ගුණේ අපට නැත්තම් දැඩි නම් මාන්නිය නම් කීකරු නැත්තම් Tamanට ඕන දෙයක් කරන මාන්නක්කාර බව විරුද්ධ භාවය නැති කෙනෙක් නම් එයාට ප්‍රඥාව තියෙනවා කී කිය හිතුවට ප්‍රඥාව නැහැ. එයාට තියෙන්නේ හුදු කියවිල්ලක් විතරයි. ප්‍රඥාව නෙමෙයි. හරි ප්‍රඥාව තියෙනවා නම් හරි විචක්ෂණ සීලී බව තියෙනවා නම් එයා මෘදුයි. එයා කීකරුයි. එයා ඉවසීමෙන් යුක්තයි. එයා දැඩි භාවයේ නැහැ. එයා හරි විවෘතයි. අන්නේ කෙනාට ධර්මයේක කල්යාණ මිත්‍රයට අනුගත වෙලා තමන්ගේ කිසිදු රාමුවක් කොටු වෙන්නේ නැතුව ප්‍රතිපදාවට යන්න පුළුවන්. එහෙම නැති කෙනා කියවිල්ලක් විතරයි තියෙන්නේ. කටවාචාලකමක් විතරයි තියෙන්නේ. ධර්මයේ කතා කරයි. කතාවට දක්ෂ වෙයි. ඒක සම්පූර්ණ සද්දම්ම අදිමානිය. පද පරම වෙලා සද්ධම්ම අදිමානෙට පත් වෙලා තියෙන්නේ. මොකද එයා ධර්ම දේශනා කරනවා ඒ කෙනත්. ධර්ම සාකච්ඡා කරනවා. අර තේර සූත්‍රය පැහැදිලි කරනවා. සද්ධම්ම අදිමාන සූත්‍රය පැහැදිලි කරනවා. එයාත් බොහෝ වාගේ ධර්මයේ කියලා දෙනවා. හැබැයි සද්ධම්ම අදිමානයක් තියෙන්නේ. එතකොට මේ සද්ධම්ම අදිමානෙත් එක මොකද වෙන්නේ? එයාට යහපතක් වෙන්නේ නැහැ. ගුණවත් කෙනා ප්‍රඥාවත් එක්ක ප්‍රතිපදාව කියලා දෙනවා. එයාට අදාළ කෝණිය තුල කොටු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රයාට නැමෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කරුණ ටික හුරු කරොත් අනිවාර්යෙන්ම අපට නිවීමේ මාර්ගය නිවීම සඳහා හේතු කාරණා ඇති කරගන්න පුළුවන්. ඉතින් බහුසුත භාවය, ඒ වගේම ඒකට ආහාරයේ සජ්ජහායනා කිරීම, ඒ වගේම ප්‍රඥාව පරිපුච්ඡා විනීතා, ඒ කියන්නේ සුසුසා පරිපුච්ඡා අහපු දේ අනුව ප්‍රශ්න කර කර විමසන එක. ඒ වගේම ධර්මයන්ට ආහාරය අනුයෝගෝ පච්චවේකන. අපි ඒ කාරණාව අනුව අන්න ඒ දකින්න විදියත් එක්ක ඒක භාවිතා කිරීම. මෙන්න මේ දේ කරනවා නම් කල්යාණ මිත්‍රයාට නැමෙන්නේ නැතු මේ දේ කරන්න බෑ. මොකද අපට ආවෙනික දෙයක් අපි කොටු වුණා මේ දේ කරන්න බෑනේ. එදන් ඒකෙත් ආයි අපි කොටු කරගෙන ඉන්නේ. එහෙනම් මේ දේ සම්පූර්ණයෙන් තියෙන්නේ කල්යාණ මිත්‍රයන් මතයි. මෙන්න මේ ටික අපි කරනවා නම් ගුණවත් වෙලා අනිවාර්යයෙන්ම එයාට පුළුවන් නිවීම සාක්ෂාත් කරන්න, දර්ශනීය සවිසුද්ධ කරගන්න, සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න. ඒ සඳහා ඔබ සෑම දිනාටමත් මේ දේශනාව පැහැදිලි කරපු කරුණු ප්‍රයෝගී කරගන්නවා කියලා අදිෂ්ඨානය ඇති කරගන්න. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව දායකත්වයෙන් අරන් කටයුතු කරන්නේ වලගෙදර මාන්නම් වත්ත පදිංචි පියසිරි ජයසිංහ මහත්මයා. එම මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් එම ධර්ම දානීය සඳහා දායකත්වය දරනවා. ඉසුරු සොමදාස මහත්මයා ඇතුළු මේ පිරිස. අරමුණ තමයි අප නිවැරදි දහම් මඟට යොමු කරන කල්යාණ මිත්‍රයන් වහන්සේ වන ගෞරවනීය අලව්‍ය අනුමදස්සි ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. උතුම් නිවනින් සැනසීමට මේ සියලු පින් හේතු වාසනා වේවා.
දායකත්වය දැක්වූ සහස්ත්‍රවණය කළ සියලු දෙනාගේ නිවන් මගට මෙම ධර්ම දේශනාව උපකාරයක්ම වේවා. දායකත්වය දැක්වූ සියලු දෙනාගේ පවුල්වලින් සංසාරගත මියගිය ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉතින් මේ රැස්කරගත සියලු පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වයේ දරුවන් අය නමින් මියගිය සියලු ඥාතීන්ටත් පරලෝ ජීවිත සැපවත් වෙන්න හේතු වාසනා වේවා. දායකත්වයේ දරුවෝ සෑම දිනාටමත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං.